නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කෝදං ජහේ විප්පජහෙය මානං සංයෝජනං සබ්භං අතික්ඛමෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං න අනුපතಂತಿ දුක්ඛාති ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ භවතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දෙමින් ධර්මාස්ව සඳහා ඉඩ කඩවෙන් කරගත්තා වූ ලංකාවාසී ලෝකවාසී සදහැබර පින්වතුනි අනුග්‍රහක භවතුන් අපට නිවන් අවබෝධය සඳහා නාම රූප ධර්මතාව පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමු කියන මාතෘකාවක් දීලා තිබෙනවා. සැබවින්ම පැහැදිලි කළ යුතු මාතෘකාවක්. මන්දයත් නාම රූප ධර්ම පිළිබඳව පවතිනා වූ විවිධාන අවබෝධය මේ ගමනට බාධාවක් කියලා පවතින බැවින් මේ ගාථාවේ තං නාම රූපස්මින් අසජ්ජමානං කියන පදේ තියෙන නිසාමයි මම මේක ගත්තේ. අපි එදින් පටන් ගනිමු. නාමය නම රූපේ ශරීරේ එහෙම තමයි ලේසියෙන්ම හිතාගන්නේ සමහර අය. දැන් ඔය නාමය නොදිරනා කුණු කය දිරනා කියන එක ඊට පස්සේ එහෙම ගත්තාම නම බණ්ඩාරනායක කියන නම හරි ඩඩ්සිරනා කියන නම හරි සමහරට වෙන්නේ නැති නාමය කියලා ඒගොල්ලෝ හිතනවා ඇති. නැහැ අපි ළඟ අපි හැමෝම ළඟ ජීවිතේ ගෙනියන්නා වූ ක්ෂණික ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. අපි ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් ගිහි වුණත් පැවිදි වුණත් ඒ මෞකසින් බී ජීවිතාවසානය දක්වා යන ගමනේදී එහෙම පුද්ගලයෙක් වශයෙන් හිටියා පෙනුනට ඒක පවතින්නේ මොහොතක් මොහොතක් පාසා සිතින් උපදින අරමුණෙන් අරමුණට මැරෙන ජීවිතයක් වශයෙන්. සිතින් අරමුණෙන් අරමුණට ඉපදීම සිදු වෙන්නේ අසකරණාසය කය මුල් කොටගෙන. එතකොට මෙන්න මේ පස්දොරට හමු වෙන්න තිබෙන්නා වූ දේවල් වලට අපි බාහිර දෝකේ තියෙනවට බාහිර ආයතන කියලා කතා කරනවා. නැත්තම් බාහිර අරමුණු ගන්න හේතු වෙන කාරණා කියලා කියනවා. ආයතන කියන්නේත් නෑ ඒකට. ඒව හඳුනා ගන්න සිතේ යමක් පහළ වෙනවා. නින්දෙන් යමක් පේනකොට සිතට එන අදාළ රූපේ ශබ්දේ ගන්ධේ සිතුවිල්ල පහළ වෙනවා වගේම දෙයක් තමයි දවල්ටත් බාහිර දෙයක් දකිනවා කියන එකේ තේරුම ඊට අදාළ සිතක් හටගන්නේ එක. එතකොට ඒකේ තියෙනවා එක සූත්‍රයක ওই බාහිර තියෙන දේවල් වලට තියපු නම් වලට කියන්නේ නාම රූප කියලා. නම් කරපු රූප. කොස් හරි පොල් හරි දෙල් හරි කියලා මුලින් නම තිබුවමසක් නැත්තම් ඇත්ත සත්‍යයක් ඒකේ එහෙම තිබිලා නැහැ. මාළුවාගේ හැඩේ බලලා උගේ තටු හතරක් විතර තියෙනවා දැකලා උට පියාමැස්සා කියලා ගොඩට ගත්තන් පස්සේ නම තිබ්බරුනහම මූ දෙදී උට නමක් තිබ්බේ නැහැ නේ පළවෙනි වතාවට. වගේ මේ අදාළ රූප සියල්ලේ නම් කිරීම අපේ වැඩක්. ඒවට අදාළ නියත නමක් නෙමෙයි. එතකොට ඒවා ආශ්‍රයෙන් අපේ සිතේ පහළ වෙනවා නින්දෙදි පහළ වෙනවා බාහිර දේවල් නැතුව සිතේ රූප ඒත් නාම රූප. දැන් පහළ වෙනවා බාහිර දේවල් උදව්වෙන් සිතේ ඒත් නාම රූප. එතකොට නාම රූප කියලා කතා කරන එකේ තේරුම කයයි සිතයි කියන එක නෙවෙයි. එතකොට තේරුම් ගන්න ඕන. නම් කරන ලද රූපාශ්‍රයෙන් සිතේ පහළ වෙන රූපය නාම රූප කියලා කියන්නේ. එහෙම නෙවෙයි අර ලෝකේ කතා කරනකොට
වේදනා සංඥා සංකාර නාම රූප සතර මහා භූත වේදනා සංඥා සංකාර නාම රූප ශරීරය මෙන්න මේ විදිහට තමයි අපිට මේ පාඩම් වෙලා තියෙන්නේ නමුත් එහෙම ගත්තාම බලන්න බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ කොහොමද සංකේතවත් කරන්න කියලා ඔප්පු කරන්නේ කොහොමද කියලා දැන් බුදුන් වහන්සේ අවුරුදු 80 දක්වා කයෙන් ජීවත් වෙනවා නමුත් උන්වහන්සේ නාම රූප නිරෝධ කළේ අවුරුදු 35 දී එතකොට කය නැති කෙරුවද හිතන දේ නැති කෙරුවද මොකද්ද නැති වුනේ නාම රූප වලට තියෙන සජ්ජමානිය නැති කරා සජ්ජමානිය කියන්නේ ඇලෙනවා කියන එක ඈ එතකොට නාම රූපස්මින් අසජ්ජමානං නෙවෙන්න ඕනේ එතකොට ඒ නාම රූපයන්ගේ ඇලෙන එක තුළ තමයි මේ සතර ගමන සිදු වෙන්නේ සහ දුක් සිදු වෙන්නේ කියන එක පැහැදිලි කරලා තිබෙනවා ඉතින් අනු අපට මේවා තේරුම් ගන්න වෙලා තිබෙන්නේ ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලලා බුදුන් වහන්සේ වදාළ නිසා හෝ අප කියන නිසා හෝ නොව අප ළඟ මේක සිදු වෙනවාද කියන කාරණය තුළ හොයලා බලන්න වෙලා තිබෙන්නේ නමුත් අපිට ඔබත් මමත් මං හිතන්නේ බොහෝ විට මම මේ අධ්‍යාපනය තුනම ලැබපු කෙනෙක් ඔබත් එහෙම ඇති පාසල දහම් පාසල පිරිවෙන මේවෙන් ඔගනන විෂයානුබද්ධ බුදු සමය අනික් විෂයන්ට සමගාමීව කටපාඩමක් කරනහම මේ ගැඹුරට අපි දකින තැනට කවුරුත් යන්නේ නැහැ පාඩම් කරලා ලියලා අමතක කරලා දාන වරුණහම නමුත් ඊට වඩා එහාට අප පිළිබඳව කරන විවරණයක් තමයි බුදු සමය තුළ තිබෙන්නේ දැන් ඔය ධර්ම කරුණු පැහැදිලි කිරීමට වෙනම පොත් ලිව්වහම ඒකට අටුවාව නැත්නම් අට කතාව අර්ථ කතාව කියලා කරන එකකින් අර්ථ පැහැදිලි කරලා තිබෙන්නේ මා දකින්නේ තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කළා වූ සකල විද ධර්ම දේශනා වල අට කතාව පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය හැදෙන හැටි සහ ඒන් මිදීම මුල් කොටගත් දේශනාවක් මේකේ තිබෙන්නේ නම් අර්ථය අපි ළඟයි තියෙන්නේ පොතේ නෙමෙයි අප ළඟ මේක හරියට ගලප ගන්න පුළුවන් වුණොත් අපිට මේකේ සජ්ජමානය අසජ්ජමානය දෙක හොයා ගන්න පුළුවන් නැත්නම් අර සම්මත සමාජයේ පවතින ආගම් වල ආකාරයට පුද්ගලයෙක් වශයෙන් ඇඳුමක් තෝරාගෙන ආගමික දිනයක් තෝරාගෙන ආගමික යාඥාවට වචනයක් තෝරාගෙන ආගමික අපි හරි අනිත් අය වැරදි කියා ලෝකෙත් එක්කලා පොරාලල්ල ඉන්න පුළුවන් ඔක්කොටම මේ ලෝකෙම කරන්නේ ඒක තමයි තමන්ගේ ආගම හරි අනිත් ආගම වැරදි කියලා ආගමික දින ආගමික ඇඳුම් ආගමික සංකේත බාහිර වශයෙන් ආගමික බව ප්‍රදර්ශනය කරනවා නමුත් බුදුන් වහන්සේ වදාළ අධ්‍යාත්මික ජීවිතයට අධ්‍යාත්මික ආගමික ජීවිතයට යන්නට මේ බාහිර දින වකවානු වෙන් කිරීම තුළින් බෑ ඒක යම් කිසි ආකාරයක යහපත්කමක් තිබෙනවා නියත මිත්‍යා දෘෂ්ටියට පත් වෙලා පවෙන් පරලෝ යන දුගතිගාමී ජීවිතයක් කාලකන්ණි ජීවිතයක් ගත කරනවට වඩා කිසියම් ආගමික ලැබියාවකින් විශ්වාසයකින් යම් ක්‍රියාකලාපයන් නෙදුනහම ඒක බුදු සමයේ නම් පින්කම් කියලා කියනවා අනිස්සා සමයන් වල පින්කම් නොකීවට සමහරවිට සමාජ සුභ සාධනය හරි පරහිතකාමී බව හරි කියලා කියාවි. ඒවා වරදක් නැහැනේ. එසේ වූ පමණින්ම මේ අධ්‍යාත්මික පැත්තට අදාළ තැනට යන්න බෑ. ඒකට අකිංචනං කියලා කියනවා. නමුත් අකිංචනං වලට යන්න පුළුවන්න්නේ බුදු සමය විතරයි අනිත් අය කිංචනං. කිංචනං කියන එකේ තේරුම දුක් වලට හේතු තමන් ළඟ තියෙන්නේ කියන එක. චිත්තාභ්‍යන්තරයේ තියෙන දෙයක් තමයි දුක් වලට හේතු. ලෝකේ දුක් තියෙනවා නෙවෙයි ලෝකේ තියෙන පුංචි ප්‍රත්‍ය උදව් කරගෙන අපි හදාගත්ත දුක් වලින් දුක් ලෝකෙන් අපි විඳිනවා. ඉතින් අන්න ඒ ගාථාපදේ හරි ලස්සන අර්ථයක් තියෙන්නේ. මම ඉස්සරහට ඔක පැහැදිලි කරන්නම්. අනතුරු බලන්න මේ ගාථාවේ තියෙන මොනවා ගැනද කියලා. අම්ම ගැනද තාත්තා ගැනද වෙසක් ගැනද පොසොන් ගැනද බුදුන් වහන්සේ ගැනද සංගමිත්ත ආගමනය ගැනද මොකක්වත් මේ තියෙන්නේ අප ළඟ තිබෙන්නා වූ දුර්ගුණ රසක් අපට දුක් ගෙනත් දෙන බැවින් මෙන්න මේ දුර්ගුණ සැප ටික අයින් කරන්න ඕන කියලා තියෙන්නේ අයින් කරන්න ආරම්භ කරන්න ඉස්සෙල්ලා එකතු වෙන්නේ වැඩෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න වෙනවා අපි මේ தത്വයට පත් උනේ කොහොමද? අපි ළමේ දරුවෙක් වශයෙන් ජීවත් වෙලා ක්‍රමයෙන් ගත කරනවා. ගත කිරීමේදී අපිට කය වැඩෙනවා. කය වැඩෙනවා වගේම චිත්තාභ්‍යන්තරේ ලෝභ දේශ මොහ වැඩෙනවා. ස්ත්‍රී පුරුෂ කිහිප ඇදි ભેදෙන්තරව. මේක බුදුන් වහන්සේ වදාරනවා පරිහාණ ධම්මං කියලා. පරිහිම කියන එක. ඒක වැඩෙන එක නවත්තලා වැඩි ටිකක් අයින් කරගන්න එක අපරිහාණි ධම්මං කියලා කියනවා. ජීවිතය තුල එක පැත්තකට මේක වැඩෙන එක භවගාමී ප්‍රතිපදාව අනුසෝතගාමී ප්‍රතිපදාව තෙරුගත්තයින් පස්සේ මේක ශ්‍රේ කරගෙන යන එක පරිසෝතගාමී ප්‍රතිපදාව. අන්න එහෙම අපට ප්‍රායෝගිකව කරන්න වැඩක් බාර දීපු එකක් මේ තිබෙන්නේ. ඒකේ අර
පටිසෝතගාමිත්වය තමයි ඔය ආගමික ජීවිතය කියලා කියන්නේ. පටිසෝතගාමිත්වයක් සහිත දහමක් දේශනා කළ බුදු සමයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බහුතරයටත් පටිසෝතගාමී ජීවිතයක් නැති කළ අනිත් ආගම් ගැන කවර කතාද? අපට පේන දේවල් අපි මේ කියන්නේ මෙහෙම. ඒ බහුතරයටත් පටිසෝතගාමී ජීවිතයක් නැහැ. එන මොනවද මේ හැඟීම් ටිකක් පේනලා තියෙන්නේ? මේ ගාථාව අනුවගත් කළ කෝදං ජහේ හොඳට තේරෙන පදයක් මේ තියෙන්නේ. කෝද කියන වචනය ධර්මය විග්‍රහ කරනු ලබන්නේ දෝස මූලය, ද්වේෂ මූලය, තරහව, වෛරය, ක්‍රෝධය ආදී කොට වචනවලින්. නැත්නම් ගැටෙන ස්වභාවය බාහිර සමාජයත් එක්කලා ගැටෙනකොට කිසියම් ආකාරයක සිත නොසන්සුන් වෙන ස්වභාවයට කෝද කියලා කියනවා. ක්‍රෝධං ජහේ එක අතහරින්න කියලා තියෙන්නේ. අතහරින්නේ කොහොමද? අපි ළමා කාලේ ඉඳලාකට එකතු වෙලා තමයි ඉන්නේ, පූජ පාවිච්චි කරන්නේ. අපිට ඒක එන වෙලාවට අපිට පුරුදු වෙලා තිබෙන්නේ ඒකට එකතු වෙන්න. ඒක උදව් කරගෙන ප්‍රශ්න විසඳන්න යන්න. ආම් පුතග්ජන භාවය කියලා කියන එකේ තේරුම එහෙමනම් ගැටලුවකදී විසඳීම සඳහා ක්‍රෝධය අවියක්කොට ගන්නවා. ක්‍රෝධයෙන් කය, ක්‍රෝධයෙන් වචනය පාවිච්චි කරමින් ක්‍රෝධේ වහලෙක් බවට පත් වෙනවා. ක්‍රෝධය අපි නෙවෙයි, අපේ කය නෙවෙයි. නමුත් අප මෙහෙවන බලවේගය බවට පත් වුණාම ක්‍රෝධය ඉතින් ඊට පස්සේ ඔබ ඕන කෙනෙක් කියයි ඉන්නවා මැරෙනවා පේන්නේ මට මොනවා වුණාද දන්නේ කියලා. අන්න එහෙම අපිව බෙදලා බලන්න. මේ වැරදි කරන්නේ අපි නෙමෙයි. මේ කයෙන් වෙන් වුණ සිත ඇති අහිංසක කයට මොනම වැරද්දක්වත් කරන්න බෑ. එහෙනම් ඒ කය මෙහෙවනු ලබන්නේ චිත්තාභ්‍යන්තරයේ පෝෂණය වුණා වූ මේ දුර්ගුණ විසින්. මේ කෝධ කියන වචනට කතා කරනවා ව්‍යාපාද විතර්කය කියලා. මෙතෙන්ට අදාළ නැති වුණත් ඒක ගත්තේ මම ඒකයි. මේක තියෙන්නේ කෝදං විතරනේ. ඊළඟට එනවා පජහෙය්‍ය මානං. අර ජහේ කියන එක වගේම පජහෙය්‍ය කියන්නේ අතහරින්න කියන එක. කුමක්ද? මානය. මානය. මානය කියන වචනේ අර්ථය හුඟක් ගැඹුරට හොයන්න වෙනවා. මටත් මතකයි ඔබටත් මතකයි ඇති වර්ෂා මානය, කෝණ මානය, උෂ්ණත්ව මානය. ඒකට ඒ මානය කියන යුදුවේ මනින් නිසානේ. මෙන්න මේ වගේ මානයක් මේ මානකයක් නොවනට අපි ළඟත් තිබෙනවා කිසියම් ආකාරයක මැනීමේ උපකරණයක්. උපකරණයක් මැනීමක් උපකරණයක් නෙමෙයි. ඒක තමන් මුල් කොටගෙන තමයි මනින්නේ. තමන්ට වඩා ධනවත්ද, දුප්පත්ද, උසද්ද, පොසද්ද, උගද්ද, නූගද්ද, බුද්ධිමත්ද, නැද්ද, රූපද්ද, රූපිද කියලා. ඒක මයන්න මයන්නත් නෙමෙයි, කයන්න යන්නත් නෙමෙයි. ඒක හැඟීමක් මාන කියලා කියන්නේ. ඒක ටිකක් අපි හොයාගන්න වෙනවා කොහොමද මේ මම හැදින්නේ කියලා. සාමාන්‍යයෙන් සිංහල භාෂාව උගන්නකොට නම් මයන්න මයන්න කියන එකෙන් මම හැදෙනවා. එමනම් සෞඛ්‍ය විද්‍යාව ගන්නකොට කයන්න යන්න කියන එකෙන් මම හැදෙනවා. මේ දෙකෙන්ම මම හැදෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ඒ මොහොතට එන දේ සමග ඇලීමෙන් හෝ මුලාවෙන් ගැටීමෙන් හෝ මුලාවෙන් පසු තමයි මම හැදෙන්නේ. ඒකට කියනවා මඤ්ඤමානෝ කියලා, මමත්වෙන් ගැනීම. මේකට හොඳ ලස්සන තැනක් තියෙනවා ද්විතීය අසුතවන්ත කියන සූත්‍රයේ. මේ මහණෙනි මේ මිනිස්සෙන්ට කය දිරා යන බැවින්, පොළොවට පස්සෙන බැවින්, ලෙඩ රෝග තියෙන බැවින් කයෙන් මිදෙන්න කැමැත්තක් තියෙනවා. ඒ වුණාට පොතක් ජන සමූහය සිතට එන දේ මමත්වෙන් ගත්ත බැවින් එයින් මිදෙන්න පෘතග්ජනයින්ට බෑ. බලන්න මේ වචනේ තේරුම මොකද්ද කියලා. සිතට එන දෙයින් මමත්වෙන් අරන් තියෙන්නේ. මොනවද සිතට එන්නේ? ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යා, ක්‍රෝධය, වෛරය, සතුට, ස්පවපින, ධානය. ඔය සිතට එන දේවල්. එතකොට මම හැදෙන්නේ පටවියාපෝ තේජෝ වලින් නෙවෙයිනේ. එහෙනම් අර ආපු හැඟීම සමග ආසක්ත වීමෙන්, ඇලීමෙන්, ගැටීමෙන්. ඒකට කියන්නේ ඒතං මම. එය කියන්නේ ද්‍රව්‍ය නෙමෙයි. එතකොට ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යා, ක්‍රෝධය, වෛරය, පවපින, ධානය, ඕනෑම දෙයක් එය. එය සමග ඇලීමෙන් ගැටීමෙන් එය මම බවට පත් වෙනවා. අන්න ඒකට මාන කියලා කියනවා.
එතකොට ඒකෙන් මිදෙන්ට පෘථග්ජන කාටවත් බෑ කියලා බුදුන් වහන්සේ වදාරුණා. පෘථග්ජනයයි කියන්නේ ඒකට එන දේ මම කොටගත්ත සංසාරගත නරක පුරුද්දේ වහලෙක්. අන ආර්ය පුද්ගලයන්ට මේ මානෙන් මිදෙන්න පුළුවන් වෙනවා පජහෙය්‍ය ආර්ය පුද්ගලයෙක් වුණාම. දැන් එතකොට අපට මානය විතරද මම වෙන්නේ මේ විගැන්වීමට අනුව? නැ, ක්‍රෝධයත් මම වෙනවා. දැන් බලන්න පොඩ්ඩක් මේ සමාජයේ දෙස. මේ සමාජයේ යම් යම් අවුල් ඇති වුණ වෙලාවල ඒ ස්ථානයේ ළඟා වෙන්නා වූ පොලිසිය වැරදිකරුවන් සැකකරුවන් අත්අඩංගුවට අරගෙන වැරදිකරුවන්ට දඬුවම් දෙනවා, නැත්නම් උසාවිට ඉදිරිපත් කළ හිරියවනවා. ඒ රජයේ පරාතී රා ලෝකේ පවතින නීතියන පුද්ගලයෝ වැරදිකාරයෝ කරලා එකම වෙන්නත් ඕන. නමුත් බුදුරජාණන් වහන්සේගේ විවරණය ගත්තහම පුද්ගලයෝ නෙමෙයි වැරදි කරන්නේ. පුද්ගලයෝ වරදවට පොළඹවන්නේ පුද්ගලයන් ළඟ උපදින්නා වූ, ආසක්ත වෙන්නා වූ, මුහුකුරා යන්නා වූ හැඟීම්. ඔය මෑත දිස දුනා වූ කතා කීපයක් මම ඔය හැම වෙලාවෙම කියනවා. හැමදාමත් මට අලුතින් අමුද්‍රව්‍ය හම්බ වෙනවා සත්‍යන්ත පුවත්පතවලදී. ඉගෙන ගන්න දරුවන් බවට පත් වුණාට අර්බුදයකට මැදි වෙලා අඩුකඩු කඩාගෙන ඉස්පිරිතාලේ ඉන්නේ. පාලකයව බවට පත් වුණාව දරුවන් කරන වැඩ නිසා එමති කන්දාල යන්න සිද්ධ වෙන්නේ මොනවා නිසාද? ඔවුන්ගේ හැසිරීම රටාව මේ මොහොතේ ලෝභය විසින්, ද්වේෂය විසින්, මෝහය විසින් පාලනය කරපු නිසා. බුදු සමය හඳුන්වන්නේ මිනිසා මෙහෙවනු ලබන්නේ අදෘශ්‍යමාන බලවේග තුනක් විසින්. ඒ තුනේ වහලෙක් පෘථග්ජනයයි කියලා කියන්නේ. අන්න ඒක තමයි බුදු සමයෙන් උගන්වන ගැඹුරම දේ. මෙන්න මේ තුන් දෙනාට වහල් වෙලා ජීවත් වුණොත් දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ තුන් දෙනා ජීවිතෙන් එලවලා දාන්න. ජීවිතේ ඉතුරු වෙනවා. එතකොට සැපත් ඉතුරු වෙනවා. මේ තුන් දෙනාට කියනවා දැන් අපි ගත්තේ කෝදම් කියලා. ඒකට කියන්නේ ව්‍යාපාද විතර්කයේ ඉස්සල්ලා තියෙනවා තව කාම විතර්කය, විහිංසා විතර්කය කියලා තුනක්. විතක්ක කියන්නේ හිතටින අදහස කියන එක. අන අර ප්‍රාණෑපකරුවෙකුගේ හිසට පිස්තෝල තුනක් එල්ල කරලා තුන් පැත්තට මේ දේවල් කරන්න කිව්වම වෙඩි කනවට බය කරනවා වගේ අපේ හිසට මේ කාම විතර්කයයි, ව්‍යාපාද විතර්කයයි, විහිංසා විතර්කයයි තුන එල්ල කරලා අපිව පාලනය කරනවා. මේ වැඩ ගන්න ඒගොල්ලෝ අපි. මේක තමයි බුදුදහමේ විග්‍රහය. ඔබම කියන්නේ මට ඉන්නවා මරනවා පෙවුන්නේ නැහැ කියලා. ඒ ඔබ කාටද පෙවුන්නේ නැත්තේ? නෑ, අර ද්වේෂයේ එතෙන්ට ආවිදින් ඒ විතර්කයට වහල් වුණාම. දැන් බලන්න ධනේ විනාශය, ගිනි තබා ගැනීම, රෝහල් ගත වීම, අංගපොන් පාංග කැපී තුවාල වීම, එල්ලුම් ගස් යාම, මරණයටපත් වීම මොන කාගේ වැඩද කියලා? උතුවක් අවිවාද කොහරි ගොඩ ගහලා තිබුණොත් එහෙම වට වෙඩි තියන්න බෑ, මොකුත් නැහැ, නිස්සබ්ද ඉන්නවා. එයා මෙහෙවන්නේ අනවිසින් නැත්තම් ලෝභයේ දේශේ මොහේ විසින්. දැන් ඔබට තේරෙනවද මේ ලෝකේ අවුල් හදන්නේ කාම විතර්කයයි, ව්‍යාපාද විතර්කයයි, විහිංසා විතර්කයයි කියලා? මේ තුන මිනිස් මනසින් ප්‍රහාණය කරන්න නැතු ලෝකයක් ලස්සන කරන්න හැදුවට හැදෙනවද? මේ තුන අනාගත බුදුරාංග සාන්දුරංගේ ශාසනය ප්‍රහාණය කරන්න හදනවා කියන එක තමයි ඔය අනාගත මෛත්‍රී බුදු සාසනය නිවන් දකින්න හදනවා කියන්නේ. මේ තුන මැරුණහම නැති කරන්න හදනවා කියන එක තමයි මැරිලා නිවන් දකින්න හදනවා කියන්නේ. කොතරම් වැරදි එතකොට? මේ තුන නම් දුක් ගෙනත් දෙන්නේ, මේ තුන නැතුවම නිවීමේ හැටි හොයලා බලන්න ඕන. මේ තුන අපේ සිතින් බැහැර කරලා නිවීමේ හැටි හොයලා බලන්න වෙනවා. එතකොට බලන්න වර්තමාන යුගයේ මිනිස් සමාජය සඳහා ඔවුන්ගේ චිත්තසංතානයන් මේ ත්‍රිවිධ විතර්කයේ විරේකයකට ලක් කිරීම තුළින් සුද්ධ කරලා දීපුවම කොතරම් මානසික සහ දැහැමි සමාජයක්ද තියෙන්නේ? වත්මන් සමාජයට නේද විසඳුම් ඕන? නීතියෙන් පාලනය කරනවා ඒව අහන්නේ නැති අය. නමුත් අහනවා නම් ඊට එහාට ගියාම තව පාලනයක් ඕන. එතකොට සමාජයට තේරෙනවා නැති බැරිකම ජලය, විදුලි, දුරකථන, මහා මාර්ග නැති එක දුකක් කියලා. ඒකට කියනවා සමාජගත දුක කියලා. නමුත් මේ කිංචන හිස්සා සිතේ හැතගත්තා වූ හැඟීම් නිසා හටගන්නා වික ලෝකෙ නෙමෙයි තිබෙන්නේ. අන්නේ විදිහට අපට මේ ලෝකේ දුකක් බවට පත් කරලා තිබෙන්නේ අසකනනාසේදීවත් ලෝකේවත් නෙමෙයි. ඒ වාස්යෙන් අපි රෝපණය කරගත්තා වූ මේ ත්‍රිවිධ විතර්කය. සරල කළ බුදුදහමේ, ලේසි කළ බුදුදහමේ තිබෙන්නේ අන්තිමට මිනිසා ත්‍රිවිධ විතර්කයෙන් දුකටපත් කළයි, ත්‍රිවිධ විතර්කේ ඉවත් කර ගැනීම බුදු සමයේ භාවනාවයි. ත්‍රිවිධ විතර්කයෙන් මිනිසා තිරසෙනෙක් බවට පත් කළා, පරලෝක ගමන හදාදෙයි, අපායෙන් දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙ පැත්තට යන්න. ත්‍රිවිධ විතර්කයේ ප්‍රහාණයෙන් පහාන සංඥා අරන් බලන්න, ප්‍රහාණ වන දවසට සසර ඇවිදින්න සතෙක් නැතුව යනවා.
මෙසේ මනෝපුබ්බංගමා ධම්මා ගාථාපදය තුළ පෙන්නන්නේ මිනිස්සු කයින් වැරදි කරනවා වචනෙන් වැරදි කරනවා කියලා නෙමෙයි. මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝ නම් දුක්ඛමන් වේති. දුෂ්ට වූ මනසින් කියන්නේ කාම විතර්කයෙන් ව්‍යාපාද විතර්කයෙන් විහිංසා විතර්කයෙන් යමක් කළොත් අන්න ඒ නිසා හුට දුක එනවා. මනසාචේ පසන්නේන ඒ ලෞකික සැපේන ලෝකෝත්තර සැප නෙමෙයි බාසතිවා කරෝතිවා. එතකොට දුක ගෙනත් දෙන්නේ ලෝකෙද නෑ දුෂ්ට වූ මනසනේ. දුෂ්ට වූ මනසට ආයිබවන් කියන්න පුළුවන්ද මැරිලා හරි අනාගත බුදුහාමරංග සාසනේ හරි දෙවි ලෝකෙ ගිහින් හරි. මේවා තමයි ඔබට ලෙහන්න ඕන ගැටලු. දැන් දුෂ්ට වූ මනසෙන් පව කරපු අය ත්‍රිසංක සත්‍ය වත්‍රා දුක් විඳිනවා. ඒ හින්දා මනස තේරෙන්නේ නැහැ ඒ දුක විඳින්න ඕන කාගෙන 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 මරාගෙන මැරෙන්න ඇරුණා වෙන දෙයක් තේරෙන්නේ. ප්‍රසන්න මනසෙන් දෙවියන් අතරපත් වුණාම දෙවියෝ සැප විඳිනවා ඇරුණාම දුක කියලා එකක් කොහොමවත් තේරෙන්නේ නැහැ. ඉවර වෙන කල්ම සැප. එතකොට ඉවර වෙන කල්ම සැප තියෙනකොට දුක හේතුව දකින්න ඒක විදිහක් නැහැ. මෙන්න මෙහෙම මේ අපට වඩා පහලින් ඉන්න අය, පහල කියන්නේ පොළොවට නෙමෙයි පින්වලට වඩා පහලින් පවුල ඉන්න අය සහ අපට වඩා පිනෙන් පමණක් ඉන්න අය, මේ දෙගොල්ලන්ටම සැප දුක් දෙකක් තිබුණාට සැප දුකෙන් මිදෙන්න අවශ්‍ය සන සම්පත්තිය නැහැ. අපට මේ දෙකටම මුහුණ දෙන්න තිබෙනවා. දෙකටම මුහුණ දෙලා හදන්න පුළුවන් හැකියාව ඇති පුද්ගලයාට තමයි සන සම්පත්ති ලාභියා කියලා කියන්නේ. එමනම් අපට පැහැදිලි වෙන කරුණක් තමයි මේ දරුවෙක් වැඩෙන්නාසේ ළමා කාලයේ පටන් පැලෑටියකට පොහොර දැවුවාම වැඩෙන්නාසේ අපේ කය වැඩෙනවා වගේම සිතේ ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය බලවත් වීමම මිනිසා දුකටපත් වීමයි. බලවත් වුණාම අස්කරන්න හරි අමාරුයි. ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානි මගේ පාඩම වචනය ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100යි. දැන් ලෝකෙද දුක් ඇලෙන කරුණු නිසාද දුක් ගෙනත් දෙන්නේ? අනේවා හිතන්න වෙනවා. අනේ මහලු භාවයට පත් වෙනවා කියන්නේ ධර්මයෙන් නොදෙන දුක් සංඛ්‍යාව 100, 200, 500 දක්වා වැඩි කර ගන්නවා. අනතුරු හදන්න තේරෙන්නේ නැත්නම් දුක් විඳින්නම වෙනවා. හදන්න ගත්තත් හදාගන්න කල්මදි වෙනවා. හොඳයි 15 20 දුවල පුතාලට හම් වුණොත් එහෙම 100 දක්වා වැඩි වෙනවද නැහැ 15 කින් විතර නතර වෙනවා. ඉන් එහාට වැඩි දියුණු කරගන්න ඕනේ. 30ක් වෙනකොට 15ත් අයින් වෙලා ගිහිල්ලා බුදු සමයෙන් පෙනෙන නිවුණ ජීවිතය ගොල්ලොන්න හම්බ වෙයි. මම මේ කල්පනා කර කර ඉන්නේ මේ ආච්චම්මල පස්සෙන් ගිහිල්ලා අවුරුදු 60ක් 70ක් යනකම් ඉඳලා සිල් ගන්න හදන සමාජයක් හදන්න නෙමෙයි. විශ්‍රාම ගියන් පස්සේ භාවනා කරන්න සමාජයක් හදන්න නෙමෙයි. 15 20 දුවලා පුතාලාට මේක දෙන්නේ කොහොමද කියලා. කරන්න ඕන විප්ලවය එකයි. ලෝකයක් වෙනස් කරන්න නම් සාමාන්‍යයෙන් සරල උදාහරණ කියනවා වරුණ කිව්වම තේරෙනවා යම්කිසි සියුම් උපහාසයකුත් තියෙනවා සමහර ඒවායි. අපි මෙහෙම හිතමුකෝ, ඔය ලුණු විල තියෙනවා, එහෙම නැත්නම් පොල් පරේෂණ ආයතන තියෙනවා කියලා. පොල් පරේෂණ වලත් ආයේ අවුරුද්දක් දෙකක් තුනක් පහක් විතර පෝර වර්ග රසායනික සංයුතිය මාරු කර කර ගස්වලට යොදනවා. ඒවලා අස්සන්න වැඩි කරන විදිහක් හොයාගන්නවා. එක පොල් එකට ඉත්ත කියනවා මොකක් හරි ඒකෙන් බහක් හැදෙනකොට 10ක් හැදෙන්න, 10ක් හැදෙන 20ක් හැදෙන්න. අස්සන්න වැඩි කරන ප්‍රමාණයක් නේ. දැන් පරිේශණයක ප්‍රතිඵලයක් වශයෙන් නෝම් පොහොර මිශ්‍රණය හදලා වෙළඳ පොළට දානවා. මාස 6කට සැරයක් මේ කිලෝ එකක් හරි භාගයක් හරි මේ ගහට දාන්න කියලා. අස්සන්න වැඩි කරන්න. අපි වෙළඳ පොළට ගිහින් මේ පොහොර අරන් ඇවිදින් මැරිච්ච ගස් වලට පොහොර දානවා. අස්සන්න වැඩි වෙයිද? නෑ. කනාටු ගස් වලට පොහොර දානවා. අස්සන්න වැඩි වෙයිද? නෑ. ගහ කොළ පාට වෙනවා ගෙඩි හැදෙන්න කාලයක් නෑ. අස්සන්න වැඩියෙන් දෙන්න නම් පැලගස්වලටයි නාඹුල් පොල් ගස්වලටයි පොර දාන්න ඕන. එතකොට තමයි ඉතිවල බර වෙලා වැඩි හැදෙන්නේ. නැති අපේ බුද්ධාගමේ තියෙන්නේ මරණයෙන් පස්සේ පාංශුකොල දෙන මිය ගිය මේ මරුණ පොල් ගස්වලට පොර දාන එකක්. දෙවෙනි එක 60 70 පැන්නන් පස්සේ ගිහින් බණමඩුවේ ඉඳගෙන කානාට වෙච්ච පොල් ගස්වලට පොර දාන එක. ඕකමයි බණමඩුවේ තිබුණේ බොහොම කල. අර නාඹුල් පොල් ගස් ආයාලේ යනවා. 8, 9, 10 පන්තින් පස්සේ බුද්ධාගමයි පන්සලයි ඔක්කොම අමතකයි පෘථග්ජන භාවයෙන් ප්‍රශ්න විසඳන්න යනවා. එහෙනම් මේ සමාජයේ අස්සන්න වැඩිපුර ලැබෙන්නේ නාඹුල් පොල් ගස් වලට පොර දැම්මොත් නේ, පැලෑටි වලටයි. අන බුදු සමය යොදා ගන්නට මිනිසාගේ හිත හදන්න හැදෙන්න ඉන්න දරුවන්ගේ සහ හැදුන අයගේ. එතකොට ඒගොල්ලෝ තමයි ඉස්සරහට මේ ආචසියලා නෙවෙයි මේ සමාජයේ අපරාධකල් කරන්න වැඩිපුර තරුණ වයසේයිනේ. ඔවුන්ව හික්මව ගන්න පුළුවන් වුණොත් එහෙනම් අර දහම් දීපයක් කියන වචනට අදාළ අර්ථය ආයෙ මතු කරගන්න පුළුවන් වෙයි. ඒ සඳහා නීති දාලා හික්මවල හරි ආංචි දාලා හරි හරියන්නේ නැහැ. ඒවා
නාහෙට අහන්න නැති මිනිස්සුන් සදා තිබුණාවයි අවම වශයෙන්. මිනිසුන් හදන දහමක් බුදු සමයේ පවතිනවා හිත හදාගන්න. එතකොට එහෙමනම් අපට තේරෙන්න ඕන මේ බුදුන් වහන්සේගේ ධර්මයේ පවදාරලා තිබෙන්නේ නිවීම කියන්නේ අමුතුවෙන් ලැබෙන දෙයක් නෙමෙයි. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බාණං. අර දෝෂ කියන්නේ කෝද කියන එක, එව්වා ෂය වුණොත් ඉතුරු වෙන්නේ නිවීම. ඒව රැස් වුණොත් එහෙනම් වැහි යන්නේ නිවීම නෙවෙයිද? අනේම මිනිසා යනු බාහිර වශයෙන් පුද්ගලයෙක් වුණාට ලෝභ දේශ මොහල එකතුව. දැන් අපි ඇහැට කනට හම්බ වෙනකොට ඇලුම් කරන්නේ බාහිර වස්තුවකට තමන්ගේ හිතේ උපදින රූපයටද කියලා බලන්න. දැන් එතකොට එහෙමනම් තේරුම් ගන්න වෙනවා, ක්‍රෝධයේදී මම බවට පත් වෙන්නේ මයන්න මයන්න නෙමේ ක්‍රෝධය. ක්‍රෝධය විසින් අපේ කය වචන මෙහෙවලා ගහ ගන්න, වෙන ගන්න, කපා ගන්න, කොටා ගන්න, පලි ගන්න, ගිනි තබා ගන්න, ඉවරම කරන්න හිතනවා. ඒ කියන්නේ ක්‍රෝධයට එකතු වෙන්න අපි දන්නවා. ව්‍යාපාද විතර්කයට. අර කාම කියන එකෙත් ඒක තමයි තියෙන්නේ. ඒකෙත් ඊටම අදාළ අර්ථයක් පවතින, ලෝභ කියන අර්ථය වගේම. මේකේ මම ඒක ගන්න ඇත්තේ මෙතන තියෙන්නේ මාන නිසා. ඒ මම කියන හැඟීම ගත්තහම. එතකොට මේ දෙක තියාගන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ, බැහැර කරන්න. කොහොමද වැඩෙන්නේ, කොහොමද බැහැර කරන්නේ? අන්න ඒක බුදු සමය උගන්වන විදිහේ කාරණයක්. පළයට එකට නම් පොරොදු දහම වැඩෙනවා, මේවා වැඩෙන්නේ කොහොමද? මේවා වැඩෙන්නේ නැවත නැවත එකතු වෙලා පාවිච්චි කළොත්. එනකොට එකතු වෙලා පාවිච්චි කළොත්. ඒකට කියනවා ක්‍රෝධ කිරීම, මානෙන් යුක්ත වීම. එතකොට නැවත 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 භාවිතා කරන්න භාවිතා කරන්න චිත්තාභ්‍යන්තරේ බලවත් වෙනවා. ඒක අපි කරගෙන තියෙන්නේ යම් කාලයක්ද ජීවත් වුණේ ළමා කාලයේ පටන්. ඒක අපි කරගෙන තිබෙන්නේ. අන බුදුන් වහන්සේ පරිහාණ ධම්මං ඔබික්කවේ දේශිස්සාමි කියන පදයෙන් පෙන්වන්නේ මෙන්න මේකයි. අපි මේක බුදුවරුන්ගේ ඇසුර නොලැබෙන නිසා ලෝභ දේශ මොහ බලවත් කරගනිමින් දුක කරා පා නගමින් ඉන්නෝ. එහෙමයි දුක ජීවිත අහම්බ වෙන්නේ. දැන් මේක අස් කරන්නේ කොහොමද? එකතු වුණොත් වැඩෙනවා නම් අස් කරන්නේ කොහොමද? එකතු නොවී ඉඳීමෙන්. ඒ අලුතින් මම යොදපු වචනයක් ව එකතු වීම නොවීම කියලා කියන්නේ. කියලා 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 තේරෙන්නේ නැති නිසා අලුතින් යොදපු වචනයක් ඒක. එකතු වෙන එකට තමයි කියන්නේ මගේ, මම මගේ ආත්මකට ගැනීම කියලා. ඒකට ලෝභයේදී ලෝභය මගේ, මම මගේ, මගේ ආත්ම. ක්‍රෝධේදී ක්‍රෝධේ මම, ක්‍රෝධේ මගේ, මගේ ආත්මය. ඒක ආපුහම ඊට පස්සේ ප්‍රතික්‍රියා දක්වන එක තමයි මමත්වයේ ක්‍රියාව. එතකොට එකතු වෙනවා. එතකොට පුළුවන්කමක් තියෙන්නේ පවත්තන්න සහ පස්සේ ගන්න හේතු ඉතුරු කරන්න පවණයි. එහෙම එකතු වුණොත් වර්තමානය හරහා අනාගත ඵල උපදින්න හේතුත් ඉතුරු වෙනවා. මෙබැවින් ලෝභ දේශ මොහොස්සේ සසර හදන්න පුළුවන් පෘතක් ජනයින්ට සසර ගමන නිමා කරන්න බැහැ. නමුත් පජහෙය කියන සඳහා අතහැරීම මොකද්ද සිද්ධ වෙන්නේ? එකතු වුණොත් වැඩෙනවා නම් එකතු නුනොත් අතහැරෙන එකක් නැද්ද? දැන් අතහැරීම කියන වචනයක් සමාජයේ පවතිනවා. ඒක ඉතින් අම්මා අතාරින එක, තාත්තා අතාරින එක, ඉඩකඩම් අතාරින එක, රස්සාව අතාරින එක කියලා තමයි සමහරු කල්පනා කරන්නේ. ඒක නේ සමහර අය ගෙවල් දොරවල් තියෙන ඔක්කොම කොහට හරි දීලා කැලේට යන්න හදනේ මහාන වෙන්න අතහැරලා. අනේ අපි නම් ගෙදරින් ආවා. අම්මා තාත්තා හැම අතහැරියේ නෑ. පණ තියෙන කල්ම හොදට බලාගත්ත වළන්න ගියා. සහෝදරයොත් අතහැරින තාමත් ඔක්කොම බොහොම සුන්දරයි හිතවත්ව ඉන්නවා. කවුරුත් තරහත් නැහැ. මොකද්ද මේ? මොනවද මේ ලෝකෙ හිතන්නේ? නෑ. අතහරින්න ඕනේ ලෝභයේ දේශේ මොහේ. අන්න ඒක අතහරින හැටි මේ මොහොතේ එන අරමුණකින් ඒක අතහරින හැටි ඉගෙන ගන්න ඕන. ඒක තමයි මේ ජහේ පජහේය කියලා කියන්නේ. අපි අගට තව ටිකක් කතා කරමු මේක වෙලාවට අදාළ පරිදි. තව එකක් තියෙනවානේ මේ ගාථාවේ. සංයෝජනං සබ්බං අතික්කමෙය්‍ය. සියලු සංයෝජන ඉක්මවා යන්න ඕනේ. මොනවා සංයෝජන කියන්නේ? සංයෝජන කියන්නේ සසරට බැඳීම ඇති කරන දේවල් වලට. කොහොමද බැඳෙන්නේ? එකක් විතරක් කතා කරමු. බැඳෙන්නේ මොහොතක් පාසා එකට එකතු වුනහම. එහෙම තේරුම් ගන්න බැඳෙනවායි කියන කතාව. අපි කියමුකෝ සක්කාය කියලා. සක්කාය දිට්ටි වෙන්නේ කොහොමද බලන්නකෝ. සක්කාය කියන්නේ මේකයි කියලා ඉගෙන ගන්න එපා ඈ. සක්කාය කියන්නේ
ඇසට හම්බ වෙන රූපය වේදනාවෙන් විඳින සංඥාවෙන් හඳුනන සංඛාරයෙන් බැඳෙන විඥාණයෙන් දැනගන්න පහට කනේ දිනම් ශබ්ද රූපය සැප දුක් වශයෙන් විඳින වේදනාව රූප ශබ්ද සංඥාවක් වශයෙන් හඳුනන සංඥාව ඒකට ඇල්ලෙන ගැටන සංඛාරය ඒ ටික සියල්ල දැනගන්න විඥාණය මෙසේ මිනිසාට දොරවල් පහෙන් සහ මනෝද්වාරයෙන් සක්කාය හයක් පහළ වෙනවා ලෝකේ අසක්කාය කියලා මේකයි කියලා හිතන් හිටියට අපේ අකාරාදි පොත්වල එහෙම ලියලා තිබුණාට සත්තට්ඨාන කුසල සූත්‍රයට අනුව ඒ සියල්ල වැරදි. සක්කාය පහළ වෙන්න ලෝක ජීවත් වෙන්න. බුදුන් වහන්සේටත් ජීවත් වෙන්න ස්කන්ධ පහ පහළ වෙන්න වෙනවා. නමුත් ධම්මදින්නාව පැහැදිලි කරන්නේ මේකට එන දේ මමත්වයෙන් ගැනීම දිට්ඨියයි. ඒක පංචස්කන්ධේ ලෝකේ පහළ වෙන්න වෙනවා. මමත්වයෙන් ගත්තාම පංච උපාදානස්කන්ධේ වෙනවා. පංච උපාදානස්කන්ධය සක්කාය දිට්ඨිය නම් සංයෝජනයක්. අන්න සංයෝජනයක් වෙන්නේ පංචස්කන්ධේ මමත්වෙන් ගැනීමෙන්. පංචස්කන්ධයට හටගෙන නැසෙන්න පුළුවන් හේතු ඉතුරු නොකර පංච උපාදානස්කන්ධයට හටගෙන නැසෙන්න පුළුවන් වුණාට හේතු ඉතුරු නොකර නැසෙන්න බෑ. අන්නේ හේතු ඉතුරු වීම තමයි සසර හදන්නේ. ඒ හේතු ඉතුරු වීම තමයි පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානය කුසල් සිද්ධ වෙනවා කියලා කියන්නේ. පින හොඳ වුණත්. එතකොට සංයෝජනය සසරට බැඳෙන්නේ අරමුණේ මුලා වීමෙන්නේ. එතකොට සබ්බං සංයෝජනං කිව්වහම ටිකක් වැරදි විදිහට හිතනවා. මොකද රක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්ධ පරාමාස පහක් තියෙනවා. ඔකත් කඩන්න ඕනේ. කාමරාග ව්‍යාපාද තුනක් පහක් තියෙනවා. රූපරාග අරූපරාගත් කඩන්න ඕනේ. මාන උද්දච්ච අවිද්‍යාවත් කඩන්න ඕනේ. එහෙම තමයි අපි හිතන සබ්බං සංයෝජනං කියන එක. මන්දයා සංයෝජන 10 කරන බුද්ධඝමත් තමයි ඉස්කෝල පොතේ තියෙන්නේ. ඕකෙන් පහු කරලා ආපු අය වශයෙන් අපි දන්නවා. මේ කවදාවත් ප්‍රායෝගික නැහැ සංයෝජන 10 කරන බුද්ධඝම. කවුද හදාගත්ත පෙලක් විතරයි කටපාඩමට. ඔය හොයාගන්න ඕන දේවල්. මන්දයාත් කවුරුත් 10ට වැඳින්නේ නැහැ. ඇයි මේක බුදුන් වහන්සේ මෙහෙම වදාලේ? වදාලේ උන්වහන්සේ දැකව දාලා ගෙදර ඉන්න අය මුල් පහට බැඳෙනවා. කැලේට ගිය අය මුල් පහ යට කරනවා. මුල් පහ යට කරලා අග හතරකට හෝ ඊළඟ හතරට බැඳෙනවා. ඒ කියන්නේ මුල් පහ අයිති වෙන්නේ කාම ලෝකයට, ඉතුරු හත අයිති හතර අයිති වෙන්නේ රූප රාග මානුද්දා විච්ඡා රූපී බමතල වලට, අරූප රාග මානුද්දච්ඡා විද්‍යා රූපී බමතල වලට. ඒවා ඉපදුනොත් තමයි බැඳෙන්නේ. මට අත උස්සලා කියන්නකෝ මේ කවුරු හරි රූපරාග අරූපරාග තියනවාද කියලා. නැහනේ. නැත්නම් කොහොමද කඩන්නේ? ආපහු බැඳිලා කඩන්න ඕනේ. නැති සංයෝජන වලට බැඳිලා කඩන්න හදාගත්තාම උද්ධඝම අමාරු නැද්ද? මේ තියෙන සංයෝජන ටික කඩා ගන්න නිසා ආයි බැඳිලත් කඩන්න ඕනේද? අන්න එහෙමයි මේ සදහම් පෙළවල් වැරදිලා තියෙන්නේ. මතක තියාගන්න. ඒක තථාගතයන් වහන්සේ මනවින් නිග්‍රහ කරනු ලබනවා. අර සමහර ගම් තියෙන උඩ භාගේ පල්ල භාගේ පල්ලි භාගේ කියලා ගම තමයි. ගමත කන්ද උඩ තියෙන කොටස උඩ භාගේ, පල්ලි තියෙන කොට පල්ලි භාගේ. තවත් නම් ඇති ඔයගේ ලංකාව පුරා. අනේ වගේ මේ කාම ලෝකෙට බැඳෙන පහ පස් දොරෙන් ගන්න ආරමුණුත් එක්කලා. එතකොට ඒක යට කරගෙන යන අය අත්කලමතාන යෝගින් යට කරගත්ත නිසා තමයි ඉතුරු හතරට බැඳෙන්නේ නැත්නම් ඊළඟ හතරට බැඳෙන්නේ. ඒක අත්කලමතාන යෝගී පාරේ තියෙන දෙයක්. අපි මේකේ කඩාන ගියොත් මුල් පහ කැඩෙනකොට අග පහක් කඩන්න දෙයක් නැහැ. අර අය යට කරගෙන නිසා අගේ වට බැඳලා ඉන්නවා. ඒගොල්ලෝ බුදුන් බුදුන් අහලා ඒ බැඳලා ඉන්නක කඩා ගන්න ඕන. එහෙමද ඔබේ සෝවාන් පෙළේ තියෙන්නේ නැහැ. සක්වාය දිටක් විචිකිච්ඡා සීලබත පරාමාස කරගෙනකොට සෝවාන්. කාමරාග ව්‍යාපාද විනාශ වෙනකොට සකෘදාගාමි. තුනී වෙනකොට විනාශ වෙනකොට අනාගාමි. රූපරාග අරූපරාග මානෝත්ත්‍ජ්ජා කරගෙනකොට රහත්. දැන් හැමෝම රහත් වෙන්න ඉතුරු පහම කඩන්න ඕන. කරලා බලලා පෙන්නන්න කියන්න මට කාට හරි. මම කියනවා පල් බොරුවක් ඕක. කවදාවත් කරන්න බෑ. මන්දයත් ගෙදරදරේ අයට රූපරාග අරූපරාග උපදවන්න බෑ. ඒවා කැලේට ගිහින් කෙලස් යටපත් කරලා බලෙන් උපදවා ගන්න ඕන සමාධි. කෙලස් යටපත් කිරීමෙන්. ඉන්දියානු සමාජයේ පුළුවන් වුණාට ලංකාවේ කැලෑවලවත් බෑ අද. කඩන්න නම් බැඳලා ඉන්න පෙති බැඳලා නැත්නම් කොහොමද කඩන්නේ? ඇයි ඉස්සලා බැඳෙන්න වෙනවා. ඉතින් මට තේරෙන්නේ නැත්තේ මේ බැඳිලා නැතිවට බැඳිලා කඩන්න උගන්නව බුද්ධාගම කොච්චර අමාරුද කියලා. බැඳිලා නැතුව වැත්තකට දාන්නකෝ. ඔය උදකූපම පුද්ගල සූත්‍රය කියන එකේ තියෙනවාද සංයෝජන 10ම කරලා නිවන් දකින්න ඕනයි කියලා? නෑ, පහක් කරලා අනාගාමී වෙලා පිරිනුවන් අඩිනවයි කියලා තියෙන්නේ.
කේමක සූත්‍රයේ තියෙනවද කේමක වික්ෂුව මම අනාගාමී සහ රහත් මේ රහත් අතර දැන් ඉන්නේ මට රූපරාග රූපර කඩන්න තියෙනවායි කියලා නෑ ඔහො යනයි අපි කතා කරන්නේ එනිසා මේ උගන්වන්න හදාපු මුලා වූ බුද්ධ ආගම තුල නිවන් මඟ නැන්නේ ඒක කවුද කටපාඩම් කරගත්ත පළක් විතරයි අපි යන්න ඕනේ ඊට වඩා ප්‍රායෝගික වෙන්න අන්න එතකොට සංයෝජන සබ්බ කියන එකේ 10ම කියන්නේ පහක් කඩනකොටත් ධර්ම යනෝගියොත් මුල් පහ කැඩෙනකොට අවසානයි අනාගාමී බඹල ගියොත් හද කාපහුව එතනින් ඉතුරු පහ කඩනවා කියලා නෑ නිවි යනවා ස්කන්ධ එනමයි මුල් පහ යටපත් කරගෙන යන අත්කලමතාන යෝගීන් මුල් පහ කඩාන යන අය දෙගොල්ටම එකපාරක් නෑ ධර්මයෙන් යන්නේ මුල් පහ කඩාගෙන අන්න ඒකයි සංයෝජනං සබ්බං අතික්කමෙය අර කෝදං ජහේදි මානය දුරු කිරීමේදී මේවා කැඩෙන්න පටන් ගන්නවා ඒකට මොකද්ද කරන්න ඕන මොහොතක් මොහොතක් පාසා තමන්ගේ හිතට උපදින්නා වූ හොඳ එකේ නරක එකේ හතුරායේ මිතුරායේ කැමති එක අකමැති අන්න නාම රූප කියන්නේ ඒවට තමයි ළමා කාලේ පටන්ම අපි හදාගත්ත එකේ ඇත්ත දන්නේ නැතුව හදාගත්ත වරදක් තියෙනවා කොහොමද ඇත්ත දන්නේ නැතුව හදාගත්තේ අපි කල්පනා කරනවා පේන්නේ ලෝකේ තියෙන දේවල් ඇහෙන්නේ ලෝකේ තියෙන සද්ද ඒවට අපි ඇලෙන්නේ අපි විරුද්ධවාදීව ඉස්සරහා ඉන්නේ කියලා එහම බාහිර ලෝකෙයි අපේ විරුද්ධවාදීන් ඉන්නේ බාහිර ලෝකේ සද්දයි අපට ඇහෙන්නේ කියලා අපි එහෙම තමයි හිතාගන්නේ ලෝකේ එහෙම තමයි භාවිතා කරන්නේ නමුත් ඒකේ ශාස්ත්‍රීය පැත්ත බලපුවහම බුදුන් වහන්සේ වදාරන එතකොට ඉදිරියෙන් තියෙන දේ පේනවා කියන එකේ ඇත්ත ඉදිරියෙන් තියෙන දේ උදව්වෙන් තමන් හිතට හදාගත්ත රූපයට අදාළ දිට්ඨිය මතුවෙනවා ඉදිරියෙන් ඉන්න පුද්ගලයා එක්කෙනෙක් නම් ඔහු මීට පෙර කෙනෙකුගේ තරහකාරයෙක් වුණා නම් අයා දකිනකොට තමන්ගේ හිතේ තියෙන තරහ එනවා එයාම තවන්ට උදව් කරගත්ත ඥාතියෙක් නම් තවත් කෙනෙකුට එයා දකිනකොට සතුට උපදිනවා ජීවිතේ වේරාගත්ත කල්යාණ මිත්‍රයෙක් නම් එයා දකිනකොට ඒක උපදිනවා දැන් අර යදු දැක්කේ දැන් නාම රූපස්මින් කියන්නේ මේ එන එක නෙමෙයි දෙයකට නේද ඇලිලා ඉන්නේ අරකද නාම රූපය කියන්නේ ඔනෝවයි ලියා ගන්න බැරි කාරණා සමාජයේ ඒකට අප විසින් හදාගත්ත ප්‍රතිරූපයකට තමයි අපි ඇලිලා ගැටලා ඉන්නේ ඒක හිතේ තියෙන්නේ දැන් මේක හදාගත්ත බැවින් ඇසට කනට රාසයට ගැටෙන මොහොතක් පාසා නාට අඳුකල පේනකොට වගේ එහෙමනේ සාමාන්‍යයෙන් සමාජයේ පාවිච්චි කරන්නේ ගැටෙනකොටම චිත්තාභ්‍යන්තරයේ තිබෙන කොටස මෙතෙන්ට එනවා වෙවුලා යනවා කේන්ති ඇති වෙනවා ඇස් රතු වෙනවා මරණ මැරෙන්න හිතෙනවා දැන් අර බාහිර එකේද ඒක තිබුණේ තමන් හදාගත්ත එකේද දැන් දුක තියෙන්නේ බාහිර එකේද අර හිතටින් එනිතින් එන එකේද දැන් අර ඒක නේද කිංචන කියන්නේ අර අර එනේවට තමයි කිංචන කියන්නේ ඉන් කිංචන පතන්ති දුක්ඛ කිංචන විසින් දුක්පතිත කරනවා ජීවිතේට දුක් නැති කරගන්න නම් මොකද වෙන්න ඕන අකිංචනං වෙන්න ඕනනේ අර කොටස ඉවර කරන්න වෙනවා මෙන්න මේ කාරණාව තේරුම් ගත්තොත් චිත්තාභ්‍යන්තරයේ කුණු ගොඩක් හදා ගැනීමෙන් ජීවිතය දුකටපත් වෙන බව එනම් මව්පියන් ගුරුවරුන් දරුවාත් මේකෙන් බේර ගන්න බලාවේ නෑ මේ අධ්‍යාපනය තුළ තරඟකාරීත්වය තියෙන්නේ මේ ක්‍රීඩාවල තරඟකාරීත්වය තියෙන්නේ පාඨශාලාන්තර නිවාසාන්තර ජාත්‍යන්තර ඔක්කොම ගත්තාම තරඟ කරලා දිනන්නම යන පෙරදින්න සූදානම් නැති අය පෙරදුනහම ගහන කට්ටිය ඉන්නේ ඉස්කෝලෙන් ඉස්කෝලේ ගහ ගන්නවා නිවාසෙන් නිවාසෙ ගහ ගන්නවා ජාත්‍යන්තර වශයෙන්ුත් ගහ ගන්නවා මම දැක්කම ඒ ළඟදී පිටණියක පෙරදිච්ච රට තමන්ගේ රට පෙරදුනායි කියලා අනිත් අයට ගහනවා ඔය පෙන්නන්නේ තමන්ගේ ස්වභාවය එතකොට මොකද ඒ වෙන්නේ මේ රටාව තුල මිනිසා බාහිර පැත්ත ජය ගන්න යනකොට අධ්‍යාත්මිකයේ ලෝභයෙන් දේසෙන් මොහෙන් බලවත් වෙමින් දුකටපත් වෙනවා. දැන් ඒව නිසා නම් දුක් ගෙනත් දෙන්නේ ජීවිතයේ දුකයිද? අන්න තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න ඕන කාරණාව දුක යන්න ලෝකේ තියෙන දෙයක් නෙමෙයි තමන් විසින් මේ ස්කන්ධ පංචකෙට එන දේ මමත්වෙන් ගැනීමෙන් චිත්තාභ්‍යන්තර ශේෂය ඉතුරු කරගත්තාම ඒකේ ඉඳලා එන දෙයක් දුක කියන්නේ. දැන් බලන්න මෙහෙම බුදුරජාණන් වහන්සේට චිංචිමානිකාව හිටියා දේවදත්ත හිටියා සුප්‍රබුද්ධ හිටියා හතරෝනේ ඒක ඒ අය දැක්ක කියලා බුදුන් වහන්සේට කිංචන තිබුණාද නැහැ මොකද උන්වහන්සේ ඇතුළත නිදහස්ව නිසා නමුත්
පෘථග්ජන පුද්ගලිට එයා දකිනකොට තමන් හිත ලෝභ දේශ මොහ වෙනවා. ඒ පුද්ගලියොද ගෙනත් දුන්නේ තමන්ක හදාගත්තකින් දුක හටගන්නේ. දැන් බුදුන් වහන්සේ දුක මිදලා ඉන්නවා කියන්නේ දේවදත්ත මරලාද? සුපබුද්ධ එක තරහ වෙලාද? චින්චවානිකාව දකින්න නැතුව ඉඳලාද? නෑ, දැක්ක කියලාත් උපදින්නේ නෑ. ඒ මොකක් නිසාද? නාම රූපන්ගෙන් අසජ්ජමානන් නිසා. අර හිතට එන රූපේ ඇලීමක් නැති නිසා. අර ගොල්ලෝ මරලා හෝ ඒගොල්ලෝ ගමෙන් එලවලා නෙමෙයි, අපි හිත හදාගත්ත නිසා. මෙන්න මේ විප්ලවය මේ පෙන්වන්නේ. නමුත් අපට ලෝක ජීවත් වෙන්න ගියාම ලාභේ අලාභේ සැප දුකයි නින්දා ප්‍රසංසයි ඒවට අදාළ ඇලීමක් ගැටීමක් තියෙනවා. අදාළ කාරණේදී ඒක හිතට ඇවිදින් අපට දුක් ගෙනත් දෙනවා. ඉතින් අපි ඕක සිදු වෙන හැටි දන්නේ නැති නිසා කොහෙන් එනවත් දන්නේ නැහැ, ගහෙන් ගිරිනවා වගේ දුක් එනවා කියලා වේදනාව විඳිනවා. දැන් මේ ගාථාවේ පෙන්නනවා නාම රූපයන් කෙරෙහි ඇලෙන්නේ නැත්නම් එතකොට යාට කිංචන නැති නිසා දුක් නැහැ. මෙන්න මේක කරන්නේ කොහොමද? ඒක තමයි අපට මේ නාම රූපයන් නිදහස් වීම කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ නාම රූපයන්ගෙන් ඇලීම නිදහස් වුණේ 35 දී. ඒකේ නාම රූප කියන්නේ මොනවද කියලා පැහැදිලි කරන්න මම මෙහෙම කියන්නේ. බාහිර ලෝකේ තියෙන රූප හරි නාම කියන්නේ සිත, රූප කියන්නේ ශරීර හරි නෙමෙයි. ඉතින් එහෙමනම් බුදුන් වහන්සේට පස්සෙත් නාම සිතක් තිබුණා, ගයක් තිබුණානේ. නාම රූප ඉවරලා නැහනේ. එහෙමයි අපි වගේන හිතලා බලන්නේ. එහෙනම් මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕන. චිත්තේන නීයති ලෝකෝ. හරි ලස්සන පදයක්. ඔබ ශරීරය අතහැරලා පෙට්ටියට යනවා. අපි හැම දෙනාම. එහෙමනේ සාමාන්‍යයෙන් මැරෙනවා කියලා කතා කරන්නේ. ඒ වන විට මව්පියන් දූ දරුවන් රැකියාව අධ්‍යාපනාශ්‍රයෙන් හදාගත්ත සිතක් තියෙනවා. සිතේ මහළ වෙන්න පුළුවන් හැකියාවක්. බාහිර ලෝකේ නැති වුණාට, මේ පස් දොර නැති වුණාට සිතට තියෙනවා මනෝද්වාරික පංචද්වාරයක්. එතකොට දැන් මරුණෙන් පස්සේ කය ගියේ නැති වුණාට සිතේ තියෙන ලෝකයේ විසින් මව්කුසේ කය හදනවනේ. මව්කුසට ගියේ නැත්නම් අපාගත සත්වෙක් බවට පත් කරනවා සිත විසින් එහාට ගෙනිච්චා නේද ලෝකය? සිත විසින් පින් නිසා දිව්‍ය ලෝකටත් ගෙනිච්චා නේද? සිතින් පින්නස් ධ්‍යාන නිසා බවලවත් ගෙනිච්ච නේද? චිත්තේන නීයති ලෝකෝ තේරෙනවද? සිතින් ගෙන යන්නේ කියලා. බාහිර දේවල් ආශ්‍රයෙන් හදාගත්ත හිතක් හිතේ තියෙන ලෝකේ නිසා තමයි අපට එහෙනම් අපාය යාමක්, දිව්‍ය ලෝක යාමක්, බඹලෝ යාමක් තියෙන්නේ. එහෙනම් කයෙන් නිදහස් වෙලා හරියන්නේ නැහැ. සිතෙන් නිදහස් වෙන්න එනවානේ. සිතෙන් නිදහස් වෙන්න නම් සිතේ එන දේ හටගත්ත ගමන් නැසෙනවා කියලා පිළිගන්න වෙනවා. එකතු නොවි අයින් කරන්න. සිතරේදී අල්ලාගත්තොත් එහෙම අල්ලා ගැනීමෙන් තැවුලෙවත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස. ඒක තමයි සංසාරේ පුරුදු කලේ සහ පෘථග්ජනින් ජීවිතය තුළ පුරුදු කරන්නේ. එනකොටම එකතු වෙනවා. දැන් මේක පොතේ උගන්වන්නේ ওই භාෂාවෙන් නෙමෙයි. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස කියලා. ඒනේ මමත්වෙන් ගත්තාම අර චිත්තාභ්‍යන්තරයට හේතු විතර වෙනවට තමයි බද්දෝ මාරස කියන්නේ. එතකොට එහෙනම් යමක් මමත්වයෙන් ගැනීමෙන් අපි සතර හදනවානේ. මිදෙන්න නම් අමඤ්ඤමානෝ මමත්වයෙන් නොගෙන ඉන්න වෙනවා. මමත්වයෙන් ගන්න මොහොතම මමත්වයෙන් නොගන්නේ කොහොමද? ඔන්න අමාරුම වැඩේ. මමත්වයෙන් ගන්නකොට මේක වචනින් මේක මගේ, මේක මම මගේ, මේක මගේ ආත්ම කියලා ගත්ත කිසිවෙක් මේ ලෝකේ නැහැ. අද ඔස්සන් බලන්න ඕගොල්ලෝ එහෙම කළාද පුංචි කාලේ ඉඳලා? නැහැ. එම වචනෙන් කියන විතක්ක විචාර සිද්ධියක් නෙවෙයි මේක. අරමුණ සමග ඇලීම මුලාව, ගැටීම මුලාවට කියන නමක් තමයි ඒතං මම ඒතොමස්මින් ඒසෝ මේ ආත්තා මගේ, මම මගේ, මගේ ආත්ම. මොනවද දැන් මම මගේ වෙන්නේ? පවේදී පව මගේ, මම මගේ ආත්ම. පිනේදී පින මගේ, මම මගේ ආත්ම. ධානයේදී ධානය මගේ, මම මගේ ආත්ම. එම් පව මගේ, මම මාත් වුණොත් අපායට ගිය හැකි. පින මගේ මම ආත්ම වුණොත් කාමසුගතිය ඇවිද්ද හැකි. ධ්‍යාන මගේ වුණොත් රූපී අරූපී බවතල ගිය හැකි. ඒ මමත්වෙන් බැඳීමේ. ඒ මොහොත මමත්වෙන් ගන්න නැත්නම් අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ. මඤ්ඤමානෝ කෝ බික්කු බද්දෝ මරස පමා වසේනොත් අමඤ්ඤමානෝ මුත්තෝ විදර්ශනා භාවනා වසේනොත් ඔබට දැකගත හැකිද? එක වතාවක් නෙමෙයි නැවත නැවතත් අනුපස්සී විහෙරතිනේ. මෙන්න මෙහෙම අපිට සසර හදන අවස්ථාවයි කඩන අවස්ථාවයි දෙක එක මොහොතේ එළමෙනවා. ඒ මොහොතේ සසර හදන අයට පෘථග්ජනයෝ කියලා කියනවා. ඒ මොහොතේ සසර
කඩන්න හදන අයට ලෝකෝත්තර මාර්ගය යන බුදුන් වෙත යන අය කියලා කියනවා. ඒ මොහොතේ සසර හදන අයට අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ සසර ඇවිදින අය කියලා කියනවා. සසරක් හදාගෙන එකතු වෙන අයට. ඒ මොහොතේ එකතු නොවන අයට මේ තුන් භවෙන් මිදී බුදුන් වෙත යන අය කියලා කියනවා. තොරගන්න මාර්ගය. එක මාර්ගයක් කර්මඵල කර්ම විපාක. කර්ම විපාකවල මාර්ගඵල නැහැ. අනිත් මාර්ගය මාර්ගඵල. කර්මඵල කියන්නේ කර්ම විපාක, මාර්ගඵල කියන්නේ මාර්ගය ගත්තාම ලැබෙන ලෝකෝත්තර විපාකය. මේ වුණායි මේක තේරුම් ගන්න තියෙන්නේ. ඒකයි මං කියන්නේ ලිහිසි කළ බුදුදහම අද තියෙන්නේ කියලා. මට මතකයි ළමා කාලේ ඔය යම් යම් පොත්පත් ලියපුවාත් ලිහිසි කළ අභිධර්මය කියලා පොත් එහෙම ගහලා තිබුණා. ඒ අර චිත්තසයික ගණන් කරන එක පාඩම් කරන එක නෑ. ඒකක්ක්ක් පාඩම් කරන්න ඕන නෑ. පුද්ගලයා පුද්ගලයෙක් වශයෙන්, ස්ත්‍රී පුරුෂ වශයෙන්, ගිහි පැවිදි වශයෙන් බැලුවාට පුද්ගලයාගේ හැමෝගෙම ක්‍රියාත්මක වෙන්නේ රූප වේදනා සංඥා සංකාර පහ. ඒක තමයි අභිධර්මය. ඒකට එන දේ මමත්වෙන් ගැනීම නිසා දුකටපත් කයි. ඒක පෞද්ගලික වැඩක්. අන්න පමාද විහරණය. ඒකට එන දේ මමත්වෙන් නොගන්ඩ ආපහු සිහියක් අරන් දියුණු කිරීම තුළින් මේක සසර හදන එක වෙනුවට කඩන්න පටන් ගන්න වෙනවා. දැන් එහෙමනම් අපිට කරන්න ඕන දේ ඔබේ මේ ඉල්ලීමට නෝ නාම රූප තේරුම් ගත්තා නම් නාම රූප වල සජ්ජන මේ සජ්ජමානිය සහ අසජ්ජමානිය ඉගෙන ගන්න වෙනවා. සිතට එන්නා වූ මේ හතුරා මිතුරා හොඳ එක නරක ඒ වශයෙන් හිතරන හැඟීම තුළ ඇලෙනවද ගැටෙනවද ඇලෙන්නේ නැතුව අතහරිනවද. දැන් මේකේ පෙන්නන්නේ නොඇලි අතහරින්න කියලා අසජ්ජමානං කියන එක. සංසාරයේ කලේ ඇලි එකතු කරන එක. අන්න එහෙම අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන ඕන. වර්තමාන මොහොත හරීම වටිනවා. පෘථග්ජනයට වටිනවා සසර හදන්න පුළුවන් බැවින් පවෙන් පිනෙන් ධානයෙන්. ආර්ය පුද්ගලිකට වටිනවා මේ මොහොත සසරෙන් මිදෙන අවස්ථාව බවට පත් කරගන්න බැලිය යුතුනේ. කොහොමද මේක මේ ත්‍රිපිටකය තුළ පෙන්වලා තිබෙන්නේ? මම කියනවා ඒකට එකතු වීම සහ එකතු නොවීම කියලා. එකතු වීම සංසාරේ පුරුදු කරන අපේක ඒක පමාව කවදාත් කලයක තමයි. මේකට එකතු වුණොත් අතීතයෙන් ඇවිදින් වර්තමානයේ විඳ අනාගතයට තියෙනවා. අතීතයෙන් එන එක එකක්, වර්තමානයේ විඳ අනාගතයට තැබී ඊළඟ එක. ඒකට කියනවා උපන්න කුසල් නූපන්න උපන්න කුසල් වැඩි දියුණු කිරීම කියලා. ඒක ඒක එනවා ආයකතු වෙලා වැඩි දියුණු කරලා ඉස්සරහින් තියෙනවා. ඒක තමයි ලෝභ දේශ මොහ වැඩෙනවායි කියලා කියන්නේ. අනිකට කියනවා උපන්න කුසල් දුරු කිරීම කියලා. එතනමයි උපන්න කුසල් දුරු කිරීම නූපන්න කුසල් නූපදීම. මෙන්න මේක අරමුණු තුල කරනවද කියලා බලන්න. ඒක තමයි නාම රූපයන්ගෙන් දහස් වෙන මග. පරණ තියපු ඒවා හිතට එන එකට තමයි උපන්න කුසල් කියලා කියන්නේ. මේකට කියන්නේ ඕනෑම මොහොතක ඇසෙන් කනෙන් නාසෙන් අරුණක් ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේ තිබෙන්නා වූ ලෝභයේ දේශයේ මොහේ එකතු වෙන එකට තින්නම් සංගති පස්සෝ කියලා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි නෙමෙයි, තුනක් නිසා හිත ඇතුලේ තියෙන කේන එක. ඒක තමයි නාම රූපය. ඒක තමයි හතුරාකට මිතුරාකට, හතුරානම් වින වරසන්න යන්නේ, මිතුරානම් ඇලෙන්න යන්නේ, රසනම් අනිත් විදිහට පස්සේ පන්නන්නේ. ඒක යමක් තියනවා කියලා. එකතු වීම තමයි පන්නනවා කියලා කියන්නේ. එකතු වීමෙන් සතර හැදේ එකතු වෙන මඤ්ඤමාන වේ කියලා තියෙනවා නම් එකතු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මොනවද වෙන්නේ? අර ත්‍රිපිටකයේ සඳහන් වෙන සූත්‍රයක් තියෙනවා මේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒක ඒක ධම්මම්බි කියලා අතරින් පෙන්නන ඒක ධම්ම පාලිය කියලා එක ධර්මයක්. මේ සිතට උපන් දේ තරම් වේගෙන් නැසෙන දෙයක් ලෝකේ වෙනම නැහැ, උපමාවකුත් නැහැ කියලා. ඒ කියන්නේ සිතට එන දේවල් නැසීම ඊට අදාළ ස්වාභාවික උරුමයක්. අපි නේද එකතු වෙලා පවත්න්නේ. නැසෙන්න හැරියා නම් මොකද වෙන්නේ? මෙන්න මේ පුරුද්ද අපි ඇති කරගන්න ඕන. මේක සාමාන්‍යයෙන් ධර්මයේ තේරුම් ගත්තේ නැති සමාජයේ තිබෙනවා. අම්මලා තාත්තලා වැඩිහිටියෝ ගාව, ගුරුවරු ගාව මේ ඔය අර්ථයෙන් නෙමෙයි තියෙන්නේ. හොඳ නැති නිසා කරන්නේ කියන අර්ථය. දැන් ගුරු රේක්ෂා ශිෂ්‍ය පිරිසක් ඉන්න තැනට මේ වීගත්ත මිනිස්සෙක් එනවා. එවිදින් එයා අර වීගත්ත නිසා වචන පාවිච්චි කරන්න තේරෙන නිසා දෙපිට කැපෙන වචනයක් කියනවා. මේකේ අර්ථය ගුරුවරයාට තේරෙනවා. නමුත්
කියන්න විදිහක් නැහැ දරුවෝ ඉස්සරහා ගුරු භූමිකාවේ ගෞරවය තියෙන නිසා. ඒ නිසා බැනලා ඉලව ගන්නවා මෙතන යන්න කියලා මම මොකටද මං කියන්නේ කිව්වා කියලා හිතේ තියාගන්න කියලා. අර හිතට එන එක එනවා නමුත් කය වචනට එකතු නොකිරීම නේද කිව්වා කියලා හිතේ තියාගන්න කියන්නේ. ආවා එකතු වුණේ නැහැ. එහෙනම් එයා යන්න ඕනනේ. මෙන්න මේ න්‍යාය තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය නිට්ඨ දෙකේ පෙන්වන්නේ. මේ ත්‍රිවිධ විතර්ක එනවා. එකතු වුණොත් පවත්තන්න වෙනවා. එකතු වෙන්නේ නැත්නම් යන්න වෙනවා. එකතු වීමට මම වගේ මගේ ආත්මකට ගැනීම හෙවත් නිත්සුකාත්මකට ගැනීම කියලා කියනවා. එකතු නොවීමට අනිත්‍ය බලනවායි කියලා කියනවා. අමාරුද? ඒ අනිත්‍ය බලන්න ඉගෙන ගත්තේ නැහැනේ. කෙස්වල අනිත්‍යයි, ලොම්වල අනිත්‍යයි, මල්වල අනිත්‍යයි බලන්න ඉගෙන ගත්තේ. ලෝකෙ සිදුවන දේවල් සිදුවීම අනිත්‍ය කියන්නේ ඇරුණාම බුදුහාමුදුරුව අදාළ දේ ස්කන්ධ පංචකේ නුවණින් දකින අනිත්‍යය දේශනා කළා කියලා පෙන්නන්නේ. අරක සිදුවෙන අනිත්‍ය මේක බලන්න ඕන අනිත්‍ය. දෙකක් නෙමෙයිද එතකොට? බලන්න බෞද්ධයෝ කොතනද හිටියේ කියලා. ත්‍රිපිටකේවත් නැහැ කේසානිච්ච, ලෝමානිච්ච, නකානිච්ච, දන්තානිච්ච කියලා. ඉතිමේසු පංච උපාදානන් කේසානිච්චාන පස්සේ විහෙරද කියලා තියෙන්නේ. අපි කෙස්ලොම්නි දත්තල දිර නැහැටි, දිරා යන හැටි, සුදු වෙන හැටි, වැටෙන හැටි අනිත්‍ය හදලා බලනවා. ඔය මෝඩ බුද්ධාගමේ කවදාවත් නිවන් නැහැ මතක තියාගන්න. ඒකට කියන්නේ මෝඩ බුද්ධාගම කියලා මම. කවුද හදාගත්ත පල්බරුවක් ත්‍රිපිටකේ නැති ඒවා. ඒ නිසා ලෝකේ පවතින වෙනස් වෙන ස්වභාවයට මේ බුලත් කොලේ වේලණයකට අනියත බව ඇරුණාම ඒකට අනිත්‍ය කියන්නේ නැහැ. අනියත බව ඒක. නමුත් සිතට හරගන්න දේවල් එකතු නොවීමෙන් ඉතුරු නැතුව අවසන් වෙන එකට අනිත්‍ය කියනවා. ඒක නුවණින් බලන්න ඕන දෙයක්. නිකම් බෑ. එකතු නොවීමෙන් වීරයෙන් කරන්න ඕන දෙයක්. ඒක විරේණ දුක්ඛං අච්ඡේත කියලා කියන්නේ. මේ මොහොත මේ ඇතුළත තිබිලා එන එක තේරුම් ගත්ත පුද්ගලයාට නිදහස් වෙන්න මාවතක්. මේ මොහොත ඇතුළත තිබිලා එන එක තවත් දුකටපත් කරන මාවත පෘථග්ජනයට එකතු වෙලා අවුල් හදාගන්න. එකම මොහොතේ පෘථග්ජනයා සසර හදන අතර ආර්ය පුද්ගලයා ඒ මොහොත සසරෙන් මිදෙන මග බවටපත් කරගන්නවා. එකම මොහොතේ මේ පුද්ගලයා එකතු වීමෙන් අල්ලා ගන්නවා, අනිත් පුද්ගලයා එකතු නොවීමට සිහිය පාවිච්චි කරලා අතහරිනවා. සේ අන්න දැන් ඒකේ මොකද වෙන්නේ? චිත්ත අභ්‍යන්තරයේ තියෙන හේතු අඩු වෙනකොට කිංචන නැතුව යනවා. අකිංචන. අනේ නිසා බුදුන් වහන්සේ රහතුන්ට ලෝකේ තියෙන කාරණා නිසා දුක් නැත්තේ අකිංචන නිසා, හිත හදලා නිසා. ලාභාලාභ සැප දුක් නින්ද අවසන් ලෝකේ තියෙනවා නමුත් දුක නැහැ. අපි හිතන්නේ එහෙමනේ ලෝකේ ලාභාලාභ නවත්තලා සමාජවාදී කෙරුවොත් දුක නැති වෙයි කියලා. ඔක්කොම එක මට්ටමට ගනාවොත්. අපේ දැක්ම එහෙමයි. බාහිර ලෝකේ වෙනස් කරලා අපිට දුකින් මිදෙන්න පුළුවන් කියලා. බුදුන් වහන්සේ වදාරන්නේ බාහිර ලෝකේ හැමදාමත් සිදු වෙනවා වවා. අපේ හිත වෙනස් කරගත්තා නම් ඒක ගැටලුවක් නැහැ. අන්න එතකොට මෙන්න මේක තමයි මේ නාම රූපයන් තේරුම් අරගෙන නිආරූපයන්ගේ Nirodha. ඒව සමග ඇලෙන මම වගේ මගේ ආත්මකරණයකට ඇලෙනවා ගැටෙනවායි කියලා කියනවා. ඇලෙන්නේ නැති එකට එකතු නූණ නම් එයා යන්න ඕන. ඒකට කියනවා කාන්ති පරමන් තපෝ තිතික්කා කියලා. හැම මොහොතකම එන හැඟීමට හැම ඉවසීම එකතු නොවීමට තමයි මේ කාන්ති කියලා කියන්නේ ඉවසීම. ඒක තමයි බුදුදහමේ තපස. ඉඳගෙන අද්දක පියානෝ වංගිරියට ගින් ඉඳගෙන ඉන්න තොර නැ තපස සඳහා. උපදි උප්පන්නං කාවිතක්කං, උප්පන්නං ව්‍යාපාද විතක්කං, උප්පන්නං විහිංසා විතක්කං. මෙන්න මේ තුනේදී ඒකට එකතු වෙන එක ප්‍රමාදයයි, එකතු නොවීම තපසයි. පාන සංඥා කියවල බලන්න ඒක නෙමෙයිද තියෙන්නේ කියලා. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරොති අනභවං ගමේති. අර නාදිවාසේති කියන්නේ එකතු වෙන්න එපයි කියන එක. ඒකට තමයි අනිත්‍ය බලනවා කියන්නේ. හැබැයි ඉතින් මේක සංසාරේ පුරුදු කරේ එකතු වෙලා ගහ ගන්න බැන ගන්න කපා කොට ගන්න පවත්තන්න ඒක බලවත්. ඒ නිසා බලවත් වෙන්නේ කාමාංග. දැන් බලවත් වෙන්න ඕනේ බොජ්ජාංග හැවත් එකතු නොවීම සඳහා. ඔන්න සතිය ඕන තැන. මේකට එකතු නොවෙන්න තමයි සතිය ඕන. අර අම්මා තාත්තට තේරුණා හිතට නම් ආවා කියන්න හොඳ නෑ කියලා. අන්න ඒ වගේ ඔබට කියන්න හොඳ නෑ නෙමෙයි හිතට නම් එනවා එකතු වෙන්න හොඳ නෑ සතර හැදෙන බැවින් දුක් ගෙනත් දෙන බැවින්. එහෙනම් එළව ගන්න ඕන. අපි ඉතුරු වෙලා ලෝභ දේශ මොහ මූලේ අපි හිතින් පන්නන්න ඕනේ. ඒක තමයි බුදුදහමේ මරණය මරන්න තියෙනවා. මොනවද මරන්න තියෙන්නේ? කෙලෙස්. කෙලෙස් නැසනවා කියලා කියන්නේ. මේ කෙලෙස් කොහොමද නැසෙන්නේ කියන එක පිළිබඳ බෞද්ධින්ට අවබෝධයක් නැහැ. ඔය කවුරු හරි කීප දෙයක් කර කර ඉන්නවා. පන්තිල් ගන්නවා, අටසිල් ගන්නවා, චෛත්‍ය හදනවා, බෝධි හදනවා, කටන පිංකම් පවත්වනවා, ප්‍රාර්ථනා කර කර ඉන්නවා. කොහෙද ඉන්නේ පුතග්ජන භාවය තුළ? මේ කියන සිත හැදීමේ කටයුත්තට තෙරෙන්නේ නැහැ. අනේක ඒක තේරුම් ගන්න පුළුවන් වුණොත් එයාට ස්ත්‍රී පුරුෂ කිහිප වැඩි ભેදයක් නැහැ. මතක තබා ගන්න. ආර්ය අනාර්ය භාවයට ස්ත්‍රී පුරුෂ කිහිප වැඩි ભેදයක් නැහැ. නොතේරෙන එක අනාර්ය භාවයයි, තේරෙන එක ආර්ය භාවයයි.
නොතේරෙන එක සසර හදන සසර ඇවිදින පාරයි මනුස්ස ජීවිතේ ලැබලා සද්ධර්මය හම් වෙලා සසරම හදනවා. ආය ගිහින් නිදහස් වෙන තැනක් හම් වෙයි කියලාද නෑ. බුද්ධෝත්පාදයක සදහම් හම් වුණොත් පමණයි පුළුවන් වෙන්නේ. ඒක හම් නොවුනොත් සසර හදලා යන්න පුළුවන්. විශාල රවුමක් ආය යන්න පුළුවන්. මේ ඇවිදින් ඉන්න තැන දොරටුව තියෙනවා අපිට එළියට පැන ගන්න. ඒක පාවිච්චි කරනවාද නොඇලීමෙන්? අවඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ කියන පදේ පාවිච්චි කරනවාද? එකතු නොවීමෙන් චිත්තාභ්‍යන්තරයේ හිස් වෙනවා. උපන්න කුසල් දුරු වීමෙන් නූපන්න කුසල් උපදිනවා කියන එක තේරෙනවාද? ඔන්න බුදුන් කළ දෙයමයි සරියුත් මහ රහතන් වහන්සේ කළේ ආර්ය පරපුර ඔක්කොමත් කළ එකයි මට තේරෙන භාෂාවෙන් මම කරමින් ඉන්නේ ඒකයි ඔබට කරන්න ඕනෙත් ඒකයි. වෙනත් භාවනා ක්‍රම ත්‍රිපිටකේ නැත. ක්‍රම තියෙන්නේ විනාශයක් සඳහා. ක්‍රම තියෙන්නේ බණ දන්නේ නැති අය සඳහා. මතක තියාගන්න. ක්‍රමයක් නැහැ වර්තමාන උපදින කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ උපදින්න එපා කියලා තියෙනවද? නැහැ උපදින්න ඕනනේ. ඒක ඉවසන්නේ නැතුව ඉන්න ආව පටවිහෝ ආපෝහෝ තේජෝහෝ ආයෝ කියලා ගන්න තියෙනවද? නැහැනේ. ඔය තේරෙන්න ඕන බය නැතුව කතා කරන්න. ඒ නිසා ධර්මයේ යටගත්තර සමාජයේ කෙලෙස් යටපත් කරන ටිකක් තමයි කර්මස්ථාන කියන්නේ. මේ ලෝභය දේශේ මොහයත් කර්මස්ථානයක්. ඒ වෙනුවට වෙනත් කර්මස්ථානයක් දීලා හිත කෙලස් යටපත් කරන් ඉඳ උගන්නනවා. ඒක අත්තකලෙම තාන යෝගින්ගේ වැඩක් අපේ නෙමෙයි. කවුද මේක බෞද්ධ භාවනා කියලා අපි පොත්වල දැම්මේ? ඒ මෝඩකමෙන් ගොඩ එන්න බැරුවනේ මේ ඉන්නේ. අදාළ කරුණු තේරුම් ගන්න පුළුවන් නම් ඔබට නුවණැස පෑදෙනවා. ඊට පස්සේ තමන් විසින් තමයි අමාරු වෙඩලා තියෙන්නේ. තමන් ගැලවෙන්න මේ මොහොත පාවිච්චි කරන්න වෙනවා. එවිට අපි බාහිර ලෝකේ තියෙන කාරණයක් උදව් වෙනවා අපේ ඇතුළත එළියට එන්න. නිකන් හරියට ගැඩපතට අපේ අඩුපාඩු පේනවා වගේ අපව පේන වෙලාවක් එනවා. තවදුරටත් මේ ඇතුළත අපේවා තියෙනවා නම් දුක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති දවසට නෑ කියලා තේරෙයි. ඇවිදින් අතහරවම ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. එතකොට සෝවාන් ආදී මාර්ගඵල වලින් බුදුන් වෙත යනවා. ඉගෙනර පෙන්නන්නේ කීනා ಜಾති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණියං නාපරං ඉත්තත් ඇති අබ්බඤ්ඤාසි කියලා. ಜಾතිය සය වුණා හටගන්නේ. එහෙනම් එතකල් තමයි මේ හටගන්න එක නවත්තන්න බඹසරවසන් රතිවනේ. දැන් බඹවස නිමා වුණා. කලිත සියල්ල අවසානයි සමා මහ නිවන. තමන්ඳම තේරෙනවා කියන අභිමානේ. දැන් එතකොට ලෝකයට ලෝ දහම තිබුණාට මිනිස්සු දොස් බස් කීවට අදාළ කරුණක් එන්න නැත්නම් තේරෙවි නිවිලා නේද ඉන්නේ කියලා. එහෙමයි ওই නිවීම හොයාගන්න පුළුවන් කමක් තියෙන්නේ. ඉතින් අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතය තුළ ලෞකික අභිවෘද්ධිය සපුරා ගන්නවා වගේම නාම රූපයන්ගේ නොඇලීම තුළින් මේ කියන සැනසීමටපත් වෙන මඟ තේරුම් ගන්නට ලැබෙනවා නම් ඔබටත් ඔබේ ජීවිතයේ මේ මිනිසුන් අතර ජීවිතවල ශ්‍රේෂ්ඨ ජීවිතයක් වෙනවා. ශ්‍රේෂ්ඨම ජීවිතයක් වෙනවා. එය සමාජයේ දුකින් අත මුදවා ගන්නා මගක් වගේම වත්මන් සමාජයේ දුකින් බැහැර කරන දෙයක් බවට පත් වෙනවා. මොකද ලෝභ දේශ මොහ විසින් නම් දුක් හදන්නේ අඩු වෙන තරමට මිනිස්සු දුකට හදුක ලෝකෙට හදන්නේ නැහැ. ධම්මසපාදා ගනිමින් අනුගමනි ප්‍රතිපදාකට පත් වෙමින් නිවන සැනස ජීවිතයකට හිමිකම් කියන්නට ඔබට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිස්සේවා හේතු ආස්නා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාව සඳහා සදහැවර දායකත්වය දරා තිබෙන්නේ ස්වාමි පුරුෂයා සහ දරු දෙදෙනා විසින්. අරමුණු අතර මීට මාස 3කට පෙර දායකත්වය දරු අය අතරින් වියෝ වුණා වූ රේණුකා දමයන්ති ගුරු මහත්මියට උපහාරයක් වේවායි කියලා මම කියන අතර පින් බලාපොරොත්තු වෙනක උත්පත්තියත් නම් පින් අනුමෝදන් කරගෙන ජීවිතය සුවපත් කරගනිත්වා. ධර්මශ්‍රණය කියන සියලු දෙනාට ධර්මඥානය වැඩි දියුණු කර ගැනීමට මෙම ධර්මදේශනා උපකාර වේවා. එපමණයි මේ පත්‍රිකාවේ පවතින්නේ. අනුග්‍රහක දායකත්වය දරා ධර්මදේශනාවකින් ධර්මදානයේදී ධර්මශ්‍රවණය කිරීම තුළින් සහ පරිස්කාර පූජාවෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා තෙමස්කෙට වියෝ වුණා වූ මේ මවහෝ මෑණියන් ඇතුළු කොට ඇති පින් බලාපොරොත්තු වෙන කෙනෙක් නැත්තං ඒ හැම දෙනා පින් අනුමෝදන් වීමෙන් ජීවිත සුවපත් කරගනිත්වා කියාද මතු උපදනා භවයේ මිනිසත් බවක් වේවා කියාද ඒ ජීවිතවලදී අපි සඳහන් කළා වූ මේ අකිංචන භාවයට පත්වෙන්නට අවශ්‍ය මං තෝරා ගන්නට ලැබීම තුළින් ගෞතම සාසනය තුළ නිවෙන මඟ හිවර කර ගන්නට ලැබේවා කියාද ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක භවතුන් වශයෙන් කටයුතු කළා වූ පියාණන් සහ දරුවන් දෙදෙනා ඇතුළුකට යන අනෙකුත් හැමටත් ධර්මශ්‍රය කළ හැමටත් මේ බුදුන් වහන්සේලා පැහැදිලි කරවදාලා වූ දහම් කරුණු වටහා ගන්නට ලැබීම තුළින් හිතන තරම් අමාරු නැති තේරෙන්නේ නැත්නම් කරන්නත් බැරි තේරුම් ගන්න පුළුවන් නම් මොහොතක් පාසාම සසර ගමනින් නිදහස් වෙන්න පුළුවන් මාර්ගය අරගෙන අනුගමනීය ප්‍රතිවදාවක් තුළ පිළිමයක් වෙත යාම බුදු ශරීරය යත යාම වෙනුවට
පරමාර්ථ වශයෙන් ගත් කල නිවීම වෙත යාමට. ඒකයි බුදුන් දැකීම කියලා කියන්නේ. මේ නිවන සැනසෙන ජීවිතයට පත් වෙන්නට ඔබට වෙම ධර්ම දානමය ආනිසංසය ධර්මස්සවන අවබෝධයේ හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතියෝ විවඥන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛීදී ගායුකෝ බව. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂඛයෝ